අන් සුබු දෑසනක් ඒවකම යහපත්තු දවසක් සුව දවසක් අදත් අප ප්‍රාර්න කරන ලෝකේ තොරතුර එමසා බලන්නටයි සූදානම් වෙෙන්නේ අකෝස්තු මාසේ විසි හත්වවෙනිත සෙකරාත දවස. අගස්තු ස ගෙෙන්න්න වද ප ඇති ෙන් ට පසේම වසර ෙතුර ලති ම සහ ර පපමන තිද වස දෙකක් කාලයක් පුරාම මුළි ලෝකයම එකම තැනක නැවති ලති න කොරුණා වංගය හේතුවේ. ලෝකේ කොයිතරම් දනවතරටවල් තිබුණනත් කොයිතරම් ලේ රටවල් තිබනත්. ඒ රම්ව ායිද ක්තිය තිබන ටවල් තිබුණන තවමත් කොරෝණ අවිය පරධන්නට හැකියාවක් ලැබී නැහැ. ඉතින් තව කොපමන කාලයක් අපිට ේ සමග ද ල වි ෂ් දවසද කර ාවසංගත තත්වය පිබදව වගේ ද ස ති අත වැඩිය ම ක හට ලක් වන ප ෘති ම නිස්ාන ත්ව එයත් වත් පොෘතිීත් මේ අඩ හෝරාව තුල සජව බ ද න්නේ. र्ග තද త එමන අ தோරගත් හි පෙළග බලලා ීට ප . ල් මධන අද තපාවව යොමු කරන්න අෆghanනිස්ානය වෙතට අලුත්ම ප්‍රවෘතිය තමයි කාබල් අගනුවර ගුවන්තුට පල ආසන්නන්නේ සිදු බෝම්බ ප්‍රහාර දිවිත්වයම මේ නිසා ල් වසයන් හැටකට වැඩ පිරිසකතුත් මරිකානු හමුදා පටය නිවත් කරගැන ජනතාව වත් කරගනේ දනු හමදා පටයන් දහතුනක් පම ක්ෂ පත්ව න මේ ජිහාාත් ්‍රස්ට කණ්ඩාය මක් කියල තමයි විශ්වාස කරනන්නය න්ට මේ සඳහාත් දන්්ඩුවම් ලබා දෙන බවත් හිදිරිිය තේ වකම මේ ජනතාව වත් කරන मेन कोට क्षप දු कर दिගठම आकांटව औ निवात करර ගැනීම में මෙහවුම සිදු करना बाबात अमेरिकान चनादति जो बाइन प्रकाश करना අපी काबल अगනුවर वन कोට ल ता पළබंद කता भाට लाखकरम एक पैत्तकिंग में प्रहार पළබव मीट खलिंग अ අनතුर एंगविन कर आपपी सध स्तु वस्था की प दिता कररा दिन दिගටම में काबुल अगनුවर ගුවන්තොටු පොලට ඉතා ඉක්මනින් ප්‍රහාරැක එල්ලන බවට බුද්ධියංශා අනතුර ඇඟවීම් තිබෙන බව. තේවැනි අනතුරු ඇඟවිම් තිබියදත් තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ යනු අපිට පැහැදිලි වෙනවා මේ හැස්්ක නිස්ථානයේ ඉයේදින සිදුව මහා මිනිස් ්‍රාතනය කලින් නොදැන සිරිද යන්නෙවේ අපේක්ෂා කළ දෙයක්යවු වලක්වා ගැනීමට නොහැකිව්වක් වගේම? යම්කිසි ආකාරයකින්ැන්නේ ආරක්ෂක විදිවිධාන අනු ගමනය කිරම් සෑ තැම්මිට යම් ප්‍රමාණයකට හානිසීම කර ගට හැගියාව ලබන ක කියරත් හිතන්න පුළුවන් ගොහොමනත් මෙතිෙදී රජුවමයි ලක්කෙට ලක්පුුණ ඇමෙරිකානු සෙබලන් සහ ඇෆගනිස්ානෙන් නිවත්ව යාාවට උත්සාධාරණ පුද්ගලයන්. සංක්‍යලයකන සඳහන් කර රිකානු සෙබලුන් දහතුන් දෙෙ. ඒගේ ඇෆකන් වැසියන් හැටකටාධක පිරිසක් ඒ ස්ථානය මියගිය. ඒවගේම තවත් විශාල පිරිසක් තුවල් ලබලති වෙනවා ඕවන්ට ප්‍රතිකාර කිරීම දැන් ඇමරිකානු සැබලුන්ට ප්‍රතිකාර කිරීම සිද වෙනවා විශේෂගන්්‍යයානා මගින් නෝවන් හැකික්මනින් වද්‍යාදාර ලබාදී ල ෆ්ක නිස්ථානනිින්ක් වත් කරගෙන තියෙනවා ඒවගේම ස්වේච්චා කණ්ඩායම් විසින් ප්‍රෆ්කන් වැසියන්ට ප්‍රතිකාර කිරීමත් සිදුකරන බව වාර්තා වෙනවා. දැන් මේ ප්‍රහාරේ වගකීම් බාරගෙන තියෙන්නේ අලුත් කණ්ඩායම නම් කල්ලා තියෙන්නේ අයිසයිය සංවිධහනයේ දහුණු ආසියානු සාකාව හඳුනුන්නු සයිස්ගේේ කියලා කද කේ කියන්නේ කොරාසන් කිය නමින් කොරාසාන් කියලලා හඳුන් වන්නේ අයි සංවිධානය මේ දකුණුවාසියාවේ ඔවුන් ප්‍රකාශයට පත් කිරීම රණිය මිත ඔවුන්ගේ රාජ්‍ය කලාපය මේකට මේ දුණ වායන් රටවල් ශ්‍රී ලංකාවද ඇතුළු සලුම් රටවල්ව ඇතුළත් මේ අ සංවිධන ඔුන්ගේ දකුණවාසියානු කලාපීය රාජ්‍යට ඉතින් නයනුව තමයි ඔවු නම් කරලති එන්න අස්ගේේ කියනගෙටටවින් න් ජනාධීපතිවරයා සහන් කලා ස සකිව පරිදිම තන්ඩුවම් ලබාදන්න සුගදානම් කියලා නමු තියෙන සැබෑතත්වය දැන් ජනාධීපති ජෝබයින් කම ප්‍රකාශ කළත් තියෙන අථර්ථය තමයි හැකික් මනනිින් අමරිකාාවට මේ පුද්ගලෑනි වත් කරගෙන ෆිකනිස්තාාන් වත්ව යනවා විනා දැනට මේ කිසිදු පාර්ශවයකන දඩුවම් ලබාදීමට තරම් තත්ව ඇමරිකාව නැහැ කියන එක තමයි වර්තමාන භූමිය තත්වය ග්‍රවන්් සිටිුවේෂන් එක බලද්දී පැහැදිලි වෙන්න තැන් ඇනිස් ඊළඟ ප්‍රශ්නය තමයි මේ ඇෆකනිස්ාන් වැසියන් කුපමණ සංඛ්‍යාවක් ඉවත්වයනක දැනට ලක්ෂකට අධික සංඛ්‍යාවක් ඉවත් කරගෙන තියෙනම්. ඒවාගේම මේ මාසේ තිස් එක්වැනිිද වෙනකම් ඉදිරි සතිය වෙනකම්ම ඕන්ට මෙහි උම්සිදු කිරීමට අවශ්‍ය පසුවිබ සකස්වෙලා තිබෙනවා ඒවගේ තමයි එකැන දැ තැන්ට ප්‍රශ්නතියන්නේ දිනයට උුන්ට මෙහි විවර කරගන්නට හැකියාව ලැබයි දෙ කියලා දැනට මේ මෙහි උම්වලට සහය දැක්වීම සඳහා ඇමරිකානු සැබ්ලුන් තොමඩක් පන්දා සටසීයක්කාවුල්ගනුවර ගුවන්තොත් ොලෙ රැඳීන්න ගුවන්තට පොහයි ඇවට කලාපේ ඒවගේම බ්‍රරිතාාණය සැබුලුන් දහසකට අධික සංඛ්‍යාවක් මේ අය ඉගත් කර ගැනිමින් සිටින්නේ එ පැත්තකින් එතමන්ගේ රටවල පුරවසියන්ැනේ ඇමරිකානු ප්‍රරිතාන්න යුරෝපා ගමන් බලපත්‍ර ලාබීන් ඒවගේම ඇමරිකානු සහ නේටෝ හමුදාව සමුග සමීපයෙන් වැඩකරපුන ලෙදහරීන් ඒවගේම තලේබාන් සංවිධානයේ තරජනවල ටක්වේ දැයි විශ්වාස කරන කණ්ඩායම් සහ තවත් කැන්නේ යම් කිසි ආකාරයකින් ඇමරිකාවට ෆෝ නේටෝ රටමලට පිළිගත හැකි ඔන් යම් ලියවිලි කොට්ටාසයන් නම් කරලා තියෙනවා ඒ තමන්ගේ ඇනන්නතාව හැදිරි තහවුරු කරන්න පුළුවන් පිරිසක්කින්න වනක් නය අයිඉවත් කර ගැනීමම් තමයි මේ වෙන පොට සිදු කරමින් පවතින්නේ ඊළඟ ප්‍රශ්නය තමයි මේයට අවශ්‍ය පහසුකම් සැල්සීම කොහොමද පුද්ගලයන් දැනට කටාරාජ්‍යයට ප්‍රථමයෙන් රැගෙනයන් ලබන්නේ කටාරාජ්‍යයට දැ කටාරාජ්‍යයට අතලිස් දහසක් පොමණ රැඳ ඉන්න බව වාර්තාාවනවා කිසියම් තුංගනි රටකටයාමේ අපේක්ෂාවෙන් ති මෙතැද ඇෆකනිස්ථානයෙන් පලායාමට දරන උත්සාහ වගේම අපිට පැහැදිලි පේන්න තින ඇෆ්කනිස්ානය තුළත් මේ වෙන කොට විශාල මානෝ කේදවාාචකයක් නිර්මාණය විම් පවතිනවා. අෆකස්ථානයේ කාබුල් අගනුවරු ගුවන්තටුපල මෙහිවුම් බැලුවහම මහත කාලීනෝ ලෝකයේ ක්‍රියාත්මක වෙච්ච විශාලතම ඉවත් කර ගැනීම මෙහෙයුම එකද මේ වෙනොට ගුවන්තට පොල හමුදා ගුවන්න්‍ය යානාවලින් පිරී ගිල්ල තියෙන සිවිල් ගුවන්ස යානා පැමිණෙන්න අතිමහත් බෞතරයක් හමුදා ගුවන්න යානා තමයි පැමිණෙන්නේ මොකද ඒවා තියනෙන ඉට පහස්ගම්මල ඇටිට පරිම සංඛාවක් කිවත්කරගෙන යාමේ ක්‍රියාවලේ තවයි මේ වට සිදුවමින් පවතින්නේ. ඊලකට තියෙන ප්‍රධාන ප්‍රශ්නය මේ ඇ්කින් සරණාගතයන්ටැන තිරසාර වශයෙන් නොවුන්ට කොහේද නවාතැන් ගැන්න කැනෙ ඊළඟ තුම්වැනි රටක ඇමරිකායෝ වේවා බ්‍රිතාා්‍යය වේවා යුරෝපා රටක වේවා ඔවුන්ට තමන්ගේ ජීවිතය ගෙනයාමට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ කුමන පාශ්වය මග දේ ප්‍රශ්නය දැනට තියෙනවා ඒ තැනට සීග්‍රන්නේ රටවල්ලය විසදාගෙනය නව මොකද කුමන ආකාරයෙන් මේ පහස්ගම් ලබාදීම සිදුවනවාද කියනෙ පිළිබඳව එකගතාවයක්ට එලමීම සඳහාන් මෙෙනම සාකච්ඡා පැඇත්තමෙන් තියෙනවා. මේ වෙන කොට බැලුවවා හම ඇෆකනිස්ානයේ තියන තත්ත්වය අපි ගත්තොත් නිර්මාණය වෙලා තියන දේශපාලනිික හා සමාජීය වාතාවරණය එන්න එන්නම ගෝලිය වශයෙන්. දකුණු ආසියනු කලාපයට පමණක්න මේ සමස්ත ගෝලිය වශයෙන්, ඇති ර්ජනත්මක තත්වයක් ඇතිකන්නවකිවොත් නිවැරදිී දැන්ගේ කක්තමයි පි මේගැට කල්ලුත් කතා කළා නැවසත් මදක් කිරීමක් මේ තලබාන් සංවිධානය බලයට පත්වන පසුග සතියේ ඔවුන් බලය අත්පත් කරගත් තට පස්සේ කරපු මූලිකමදේ තමයි සිරගතව සිටි ත්‍රස්තවාදී සාමාජිකයන් මුදා හැරීම තලබාන් සංවිධානය අප හිතුනව තලබාන් සංවිධානය විතරක් නං හිතන පුල ඔුන්ගේ සාමාජකෙන් මුදාහැරිය කළ. නමුත් සමස්ත ඒ සිරගවල්ලු සිටපු සියලු පුදගන පරාධකරුවන්සා අයේ ශ්‍රස්්සවාදීන ඇතු සීලුමුදනා මුදාහැරිය. එතකොටදැන් ඒ මුදාහැරීම තුළ අපි දකිනවා පැත්තැෙන් දැ ඒ අවස්ථාවවිද ලළම ලොක්කපු තාර්ධනයක් නිර්මාණය නොකද ඉතාම දරුණු ගණය අයේ ශ්‍රස්තවාදදිින් තමයි. ඇ ඇමරිකානු නේටෝසා ඇෆකන් හමුදා විසිනත් තරංගුටගන ලැබ ඒසිරගවල්ලෝ රඳවාත් තිබන. එතකොට ඔවන් මුදාහරීම තුළ තලබාන් සංවිධානය අභිලාශය ඉතාම් පැහැදිලි තලේබාන් සංවිධානය ඔය දෙදස් එකට පෙරාතු. එක්දසේ අනුහයිනල දෙදස් එකක දක්වා ගල් සීමාව තුළ ඕුන් ක්‍රියා කළෙත් ඇෆකනිස්ථානය තුළ ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමී කල්ලිවලට ලෝකය පුරාම ඕුන්ගේ අන්තවාදය සත රස්තවාදය පැදිරවීම සඳහා අවශ්‍ය පසු විවසකස් කරදීම. පුහන්වලබාදීම නවාතැන්දීම රැකවරණ දී මේ සියලු කාරණ තලි බන් සංවිධානයන්සින් ඔය අනුහයිදිල් දිදස්ෙක් කාලවක්වානු දක්වා කළා. දැන් මේ සිදුවීම තුළත් මේ ප්‍රහාරය තුළත් අපිට ගම්මවවැ එක කාරණයක් තමයි. නැවතවතාව කැෆිගනිස්ථානය අපේ කලාපයටට ත්‍රස්තවාදේ බෙදන ත්‍රස්තවාදී ෆෙක්ටර්ියයක් බවට පත්මින් තියෙනවා ගෙන කාරණය. මොකද එකක් මේ වෙන කොට ලෝකනායකෝ රසක් මේ ප්‍රහාරය ගැන අදහස්ථක් කොලතින හිලාද කළතිනවා. නොමුත් මාධ්‍යවාර්තා ගණනාවක්ම පරිීක්ෂා කල බලව කිසිම තැක ක්නට ලැබන්නන තලයිබාන් සංවිධානය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනමුකො දැනට අෆි නිස්ථානය පාලකයන් බව ප්‍රකාශ කරන ඔවුන්. ඒවගේ ඔන්ට පූලික වක්කීමත් තියෙන ආරක් ආරක්ෂක කටයුතු මොක දැන්වය ප්‍රහාරය සිද්ධ වෙන්නේ. එක් පැත්තකින් තියෙනවා තලේබාන් මුර පොලක්ති නොවය කාබුල් ගුවන්තොට පොට ඇතුල් වෙන ප්‍රදේශයේ. එනොට ඒ මුරපොල පහු කල්ල ගිහිල්ල තමයි ඔය ඇමරිකාන මුරපොවෙට එන්න. ඉතා පැහැදිලීමේ මරාගෙන මැරණ බෝමකරුවා යන්නේ තලබාන් මොරොල පහු කරලා එතකොට තලබාන් මොරපොලේදී මේ දේසි නෑ බර උගක් බර විශාල් සුවිසජ ජකට්ටකක් ඇැගෙන තමයි ඇවිලතින් මොකද මේ ප්‍රහාරයේ ප්‍රමාණයනු වැල්ලූ හම ඉතා පැහැදිලි බොහොම බිහිසුුණු ප්‍රහාරයක්කේ නිසා අනිවාර්රයෙන්ම පරීක්ෂාවකදී මේ සුවිසයි ජැකට්ටක් ඇනගෙන යන පුද්කලයා අස්ුවවෙන්න ඕන ත ද ප්‍රශ්න තමයි තලබන් ර පොලදමක හු නැද එම ත තරේබන් ර පලදමේ හුවෙලත් ඒ අවශ්‍ය පරිදි යන්න හැර අදකින ප්‍රශ්නයක් මතන තිය ඉතාහම් පැහැදිලිව තින. තැ ද දෑම් ඇකන් වසියන් ගරනාවක් කා පහරලයවන මර පොලේදදි පරක්ෂා කරල මරිකාාවත් දැ පසුගීදිනවල ය අමරිකානු සයයේ ඔත් තුසව ප්‍රධානයා සහ තලබාන් කාබුල් හි තලබාන් ප්‍රධාන අතර පැවත් ආගච්චාවලදී එකකතාවට ඇවිල්ල තියෙනවා තලබාන් සංවිධානය පරක්ෂ්ට පරීක්ෂා කරන්න ඉදකට ලබාදීලා තියෙනවා මේ රටින් පලායන්නෙන පුද්ගලයන්ගේ ස්වභාවේ ැන ඔවුන් සතුව නිවැරදි ලිය කියවිලි තියෙනවාද ඒ පරක්ෂා කිරීමකින් පස්සේ තමයි තලබාන් මොරපොලෙන් මේ අය කාබුල් ගුවන්තට පොල දෙසට යවන්නේ ගැන මීටර පණහක්කත් නෑ මුරු පොළල් දෙක අතර එනිසා ඉතාම සමීපස්ථානක මේක තියෙන් ඉතින් යනු බැලුවහම ඉතාම පැහැදිලි වෙනවා තලේබාන් සංවිධානය කුමන එකගතාවකට පැමිණියත් ඔවුන්ට ඔවුන්ගේ ක්‍රියා කලාපේ වැැලූ හම අ මුල්යුගේ තිබෙන තත්ත්වයට වඩා වෙනසක් නැ කියන කාරණය ඒවගේ දැ මේ වෙන කොට ඇෆිනිස්ථානය තුළල ඇැම් ජන කොටස්තලේබාන් පාලය පිළිගනිමින් නොවට මේ පේ ඇතිමිට කලින් තලබාන් දජරැගෙන පුද්ලන් ගබන්කට ආකාරය හැ ඒවගේම තමයි තවත් විශාල පිරිසක් තමන්ගේ ජීවනෝපායි ඒවගේම ජීවන රටාව ඉදිරි අපේ නැමත කතා කරම අෆghanනිස්ානේ උඹ ප්‍රහාරය පිළිබඳ ෆක නිස්ාන ක අපි කතා කරමින් හිටියේ. ඊළඟට දැන් අපි කතා කලා ජන සමාජයේ විදිහට කොහොමද මේක පිළිගන්න කෙල්රැන් පැත්තකින් කොටසක් තල බාන් සංවිධානය පිළිගන්න අතරම අ කොටස තලබාන් සංවිධානය සම්බන්ධින් රෝධදාාකල් පයක්ත්දකන නමුත් ඔවන් ඉතාම අසරණ අපි ඊළඟතුංගනි පාර්ශවය තමයි ඔය පංශේර් වැලි කියන ප්‍රදශ අපි ග හෙට විශේෂෙන් කතා කරන්න බලාපොෘත්නමේ පංශේර් වැලි කියන ප්‍රදේශෂෙන් තරයිබාන් සංවිධානන් දෙෙල්ලවන අභියෝග පිළිබඳව එන්න රෙෆ්කෙන සරන්කාමි කණ්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා ඕන් ඇතරම. ඔය පැරණි නොදන ලයින්ස් කියන කණ්ඩායමේ සාමාජිකයන්. ඔවුන් කොහොමද තල බානුරන්ටරහි ප්‍රතිෝේ ෝදයක් ගොඩ ගන්න කකිර ගෙන විශේෂෙන් අපි කතාරමබලා පරතුන නිසාදී ගැන් දීක කතා කරන්න. හිමයනෝ බැලූහම ඇෆghanනිස්ථානය තුළ සමස ජනගානය විවිධාකාර වූ ස්ථාවර යන්න හිටිටවා මේ තලයිබාන් සංවිධානය සම්බන්ධයෙන්. හැබැයි තියෙන ප්‍රධානම ගැටලූ තමයි මේ වෙන ොඩ දිගහැරමින් පවතින මානව කේදවාචකය එකක්. රට තුළ මූලික පහසුකම් එන්නන්න අඩුවමින් පවතිනවා වෛද්‍ය පහසුකම්ඒවගේම ආහාර ලබා ගැනීම දැල එක්ස ජාතික සංවිධානය අනතුරුවග වීමන්නිකුත් කලා තියෙනවා විශාල වශයෙන් මේ ඇෆ්කන් ජනතාව ආහාරහිගේකට මුුණ පෑමේ අවධනමක් නිර්මාණය වෙලා තියෙනවා කිලමුකද මූලික පහසුකම් විද වැටීම තුළ ඉළඟට අෆිghanනිස්ානේ කරෝන තර්ජනය මේ කත් ඉතාම් බරපත තත්ත්වකට එ පෙළඹීමේ අවධානමක්තින මොකද කිසිදු අතකින් මේවා මොනිට කිරීමක් යන කොරෝනා රෝගීන් පිළිබඳ නිස්සි තක්සේදුවක් ලබාග පරීක්ෂණ සිදු කිරීමම අතාවරණයක් නෑ ඒගේම මරණ සිදුවීම ආසාධ්‍යයන් මේ පිළිබඳ වාර්තා අලබා ගැනීමක් සිදුවන්නන්නේත් නෑ ොද තිය බුගමියීම මතුවෙලා තියන අර්බුදකාරි තත්වයක් එක්කේ දේ නිසා ඊළංඟට ඇෆකනිස්ානය තුළ මතුවිය හැකි ප්‍රධාර්තම අභියෝග විතන මේ කුණන තර්ජනයත් සල කන්නට පුළුවන් ගොහොමනත් අප ගත්තොත් ෆිකනිස්ථානය ඉතාම කේදනීය තැනක තියෙන රටක් විදිරගත්තොත් ද ෆිනිස්ානය දිගින් දිගෙනව සැලපනේ ෆෙල් ටේට් එක කස මතරජයක් විදිහයට. මේ වෙනකොට එහි එ අවධානම තවදු රටත් තිහෙන ගිහිල්ල තිබෙනවා මේ තයිබාන්් කල්ලිය ඇෆිකනිස්ානය බලය අල්ලා ගැනීම සහ. ඇමරිකා එක් ස්‍යනපදය ඒ සම්බන්ධයෙන් කිසිදු විදිවත් ක්‍රියාමාර්ගයකට එලබම් මේ තොරව හුදෙක් ඇෆකනිස්තාානින් පලායාමකො මොන කඩ්ඩම් කිරීම තුළ ඇති මේ සියල්ලු කාරණාපිට සැලකිලිට ගන්නව වෙනවා ඇ ප නිස්ථානය ගැන අවධන යොම් කිරීමට. ඔබ මේලට ඉශ්වාල සහ මරිකකා අතර සමඳතා පිළිබඳව කතාකට සූදානම් නව අග්‍රාමාතවරයා යිශ්‍රයාල නස් තාල බෙනට රි ජනද බයින් දව න්දරේද මුණ ගහන ප්‍රති වතාවට හිද දෙරට අතර සමඳතා යල ස්ථාපනය කිරීමට වගේම ඉරාන නෂ්්‍රික වවැඩ පිළිවල සම්බන්ඳනත් කතා හා කරුණු. ඕද අතරම සම්පූර්ණයමම ශවාලගමති බෙනඩ්ගේ මේ රාජතන්ත්‍රක මෙහෙවර ඉටු කරන්නට නො හැකි වෙලා තිනමකද ජෝබන් ජනාධිපතිවරයා ඔහු සමඟ පැවතියේ. හමුව කාල්සීම අඩු කල්ල ඒ හමුව නිසිි පරිදි සිදුවන් ලෑකිනක තමයි වාර්තාාවවෙදට ප්‍රධන ේතු තමයි ඇෆි නිස්ානය මතුවිච ත්වය පිළිඳ සලකාවැලීමට ජනාධිපති ජෝබයිදන් කාලය වැෑැකිරීම නිසා. දැ එනිසා ද ස්්්‍රායිල් අගමැතිවරයාගේ නව අගමැති පදවීට පත්වීමෙන් පසු බෙනඩ්ගේ මූලික අරමුණ වුණේ ඇමරිකා අවසා ඊශ්‍රාලය අතර සබත්තා නැවතවතාවක් තවදුරටත් ශක්තිමත් කිරීම මකද නැවතවතාවක් කියන වචනමට කියන්න සිද්ධ වනේ අති දැම්මතකාලීනව සිදුවෙච්ච ඉස්්‍රයිල් පරස්ථීන ගැටුම්කාරී තත්වය සහ වගේම ඇමරිකා එක්සත් ජනපදේ සයි ස්්‍රාලය අතර පැවති සබදතාාවල ස්වභාවේ ස්වරූපය වත්මන් ඇමරිකානු පාලනයත් සමුග මොන තරම් ගැලපෙනවදකින කාරණෙද. අපි දැක් ඩොනල් ට්‍රම්ප ුයේදී දස් ාසය ඉදල දස්ධානම්ය වෙන දස් විස්ස වෙන කං පැවති ඩොනල් ට්‍රම්පියුයේදී ඉස්්‍රාලයේ වෙනුවෙන් ට්‍රම්ප ලොකු කැපවීමත් කලා එක ඇන්නේ ඇමෙරිකානු ප්‍රතිපත්තිය පවා වෙනස් කරවින් ඉස්ට්‍රාලයට ස්रा රක්ෂා කරන්න ඉස්යුව පෙනීසිටන්න ඒවගේ ඉස්राායියට ලෝකයේ සිසුරටවල් පිළිගන්නිළි නැති ආකාරෙන් ප්‍රතික්ෂේප කන්න ආකාරයේ මාන මහිමිකම් කඩකිරීම් තුළින් පලස්තිීනුවන්ටේරෙහි වැඩ පිල්ුවල ශක්තිමත් කරන්න ඇමරිකාේ ආශිර්වාදය ලැබුණා නමුත් බයිඩන් පාලනය එම ස්ථාවරේ නොවති බවතමයි තහුරු කල්ල තියන්නේ කැන්නේ ඉශ්‍රराාලය ආරක්ෂා කරනවා ඇමෙරිකාව පොද්ගේක ඔන්ගේ ප්‍රතිපත්ති හොඩසක්කසා නමුත් ආති අසීමමාතිික ලෙස ට්‍රම්පියුගේ වගේ ඉශාල පිෙනීසිරීමට බයිදන් පාලනය සූදානමක් නෑ. එවැනි වාතාාවරණයක් ඇට තමයි මේ අගමැති බෙන ටිශාල් නව අගමැතිවරයා මේ ඇමරිකාවේ චාරිකා කරන්. එදකොට එම වැඩ පිඩි වෙල කොයිතරම්දුරට සාර්ථක වෙයිද එවගේම මේ නැවත දැන් ජෝබයින් ජනාධිපතිවරයා සබග සාකච්ඡා නැවත සිදු කිරීමට නී මිතව තිබෙන මේ අනුව ඉදිරි ඉස්ට්‍රයිල් අමරිකා සබද්තා ට්‍රම්පියුගේ වගේ ඉතාම ඉහළොම තැනකට පැිණිීදේ එහමත මධ්‍යස්තන තැනක තිබේ ද බයිඩන් පාලන නිධන්තරයෙන් පේක්ෂචා කරන්නේ මධ්‍යස්ථව මේ වැ කටයුතු පවත්වාගෙනයම් තට එම තත්වයට අත්කර ගට ඔුන් හැකයාල ඇේල මෙන්නම මේ ප්‍රශ්නටික තියෙනවා. මේ ඉස්්‍රයිල් අමරිකා සබද්තා පිළිබඳවත් ඉශයිල් පලස්ථීන ප්‍රශ්නය පිළිබඳවත් සරකා බැලීමේ දී පිළිතුර ලාගැනිීමම් සඳ මේ ප්‍රශ්නටික තේර අප கோ පළ ඳ අதாන ම ශෂயෙන් ව ්‍රේදමත්තු වෙෙන් ලோක පුරමය ්‍යපත වனවා. එකම නව වාර්තා අප හිටවෙෙන් මර්ණ සහ රෝගෙන් ර්ාවන. அනුව கொයි யாකාරது அமெரிக்காව සහ இந்தාව ඇතුළ அරට වල ගෝලිය ක ரோ ත්ව ්‍යප වෙමෙන් පවති. ද ො කොரோ வி්‍යපතිගන් සඳාන් ක හොඳම දහරන් ලබෙන් පිටව லி. උදහර එක් දිට ගම්ම මරිකා එක්ස ජනපද මරිකායි ක් ජනපද බදාදා සංඛෑලයකන පෙන්නුම් කරනවා. ලක්ෂයකට අධි පිරිසක් රෝහල් ගතකිරීම සිදුනනා කළ සකෑලේක නම එක් ලක්ෂ තුන් සයදා හත් දෙනෙක් ඇමෙරිකාව රෝහල් ගතකර තියෙනවා මේ ඩෙල්ට රස් ප්‍රේදනිසා ඇති ච සංකූලත න සම්හද මරි එක්ස ජනපදය අනුගමයක ප්‍රතිපාතිය තමයි අසාදය තත්ත්වේ නොවන රෝගීන් නිවසේසිට නිවසේ ඉඳලා ඒ අවශ්‍ය නිරීක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම ක්‍රමේලේ තකොට දැන්මතෙද අපිට වාර්තා වෙනවා එම තත්ත්ෙන් එහාට ගීප්වා ඇතමයි මේ ආකාරයෙන් රෝහල් ගත කරන්නේේ යනුව ලක්ෂයකට අධික ප්‍රතිසක් රෝහල් ගත කිරීම කියන කාරණයම එක්තරාකාරයක අභියෝගාත්මක තත්ත්වය නිර්මාණය කරනවා මේ කරනා ව්‍යාප්තිය සම්බන්ධය අමරික ක් සජනපදේ ඒ වගේ අපි දන්න ස්ට්‍රලියයාාව මේ කොට තිබෙන්තත් පේ ශ්‍රලියාව සිද්ි ගරය සහයි වගේ මෙල්බඩ ඇතුළු වික්ටෝරිය ප්‍රාන්ත කලාපය තම දරුණු ලෙස කොරුණා තරජනට ගුදුරුවිරාතිනවා ඒවගේ ඔුන්ට ලොකු අභියෝගරට මුූුණ දෙන සිද්ධවෙලා තියෙනවා ඒ ප්‍රතිපත්තිය ඊෂශ්‍රාය පිගතොත් මේ ඔස්්‍රලියන් රජය අරගෙනග ප්‍රතිපත්තිය මොන තරම් නිවැරදි කියන ප්‍රශ්නයට උන් දැම් මුණ දිරදිනවා. එක ලොක් තනිකර ලොග ඩ් ක්‍රවේ තුළින් නොන් ගමන් කළේ දැන් ඔස්ට්‍රලියන් රජයේ පිළිගන්නෝ අගමැතිවරය පිළිගන්නවයි ලොග් ඩවන්් ක්‍රමවේදයම සාර්ථක නැහැ කියලා. එකන් මිට්‍ර කම්වේදයක්රා යුතුය කියෙන තැන වන් න්න. ඒවගේම නවසීලන්තත් මේ අියෝගයට මුණ දිරතිබෙන නවීලන්තේ. මේ වෙන කොටනු ගමනය කරේ අපි කලින් සධහන් කළ පරිදි සරෝ ඉන්ෆෙක්ෂන් කියන තත්වේ නමුත් ඔවන්ට මෙවර ඒශුන්නේ කරන්නට අපහසු වෙලා තියෙනවා ඒය නිසා නවසිීලන්ත රජයේ බලා පොත්තු වෙනවා ජයිව බුලිවිදිටේ ප්‍රධාන දූපත් දෙක වෙනවෙනම පවත්වා ගැනීමට. ඒ නිසා කතුන් ලොකු අභියෝගෑ නිර්මාණ වෙලා තියනවා. මේ අත්‍රවාරය තමයි මේ අපි ගත්තොත් මේ ට්‍රවල් හෙමත්නැත්තම් මේ සංචාරක සහ ගුවන් ගමන් ශේත්‍රය සම්බන්ධයෙන් මත්විලාතින අර්බුධකාරිතත්වයන් විධ රටවල් රෙඩ්ලිස්ට් එකක් පවත්තගෙන නොද අපට වාර්තාාවෙනවා බ්‍රතාානය රෙඩ්ලස්ට එක තවත් රටවල් එකතු කිරීමම් සහ රටවල් කහිපයක් නිදහස් කිරීම සිදවෙලා තියෙන කියලා තයිල්ලන්තේ ස මොන්ට්‍රනී ග්‍රෝගීන් රටවල් බ්‍රතානය රඩ්ලිස්් එකට ඇතුවත් කළ තියෙනවා ඒවගේම ඒදිනේද ප එ ලයිස්ටවෙන් මුදාහරු ආරක්ෂිත රටවල් ලෙස නම් කරමින් ්‍රීන් ලස්ට එකට නම් යොමු කල්ල තින ෆිල්ලන්තය ශච්සලන්තය ලිතුවේනියා වගේ රටවල් එම තත්පේඩ එම ලයිස්තුුවට යොමු කල්ල තිබෙනවා. දැ නමුත් කැනඩාව සහ එෙන් මාර්කයක් තීට ඇතුළත් කරන බවතම අපට වාර්තා වෙන්නේ බැලුව හම රාකාරක අියෝගාත්මක තැනක තියෙනවා මේ කුරුවනාා සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඒවගේම දැනට මේ තහංචි පවත්වාගෙනයාම ඒවා පලදායකව රෝගය මැඩ්ලීමේ ක්‍රමේ දැදදක්වා පරිවර්තනය කිරීම මේ අභියෝගසුනතා තාම බර්පතල විදිහට ඉස්මතු වෙලා තියෙනවා ව අපේ වැරයන අවසංකරාන්නට කාලයෙන් වෙනස් විදිහේ තොරතුරක් එකතුකර ගන්නවා එතමයි ඔබ මෝටරතවාහනවලට තැමැත්තක් දක්ුණො නම් මේ විශාන්ගේ කැත්තක් දක් පයි වැඩි පැශේෙන් විශෂන්ම රුසියාානු මෝටර් කාර්මිකයකු විසින් පැරනි වාහනවලට අලුත් මුහුණුවරක් ලබදීර තිෙනවා බලන්නක කොයි වගේදක මෝට. දැන් මේ රුසියාන්වාහනගැකි නොටිතිං තියෙන ප්‍රධානම්වාහනතමඋන්ගේ අතිතයනිලා තියෙන මේ ලාඩක් කියන වාහනය. ලාඩා රථ එක් යුගෙක ලංකාවටත්ගෙන්වා මේ ලාඩා වාහනය ස්වරූපය ගත්හම සකස් කරල තිබෙන්නේ මේ ෆියට් ඉතාලි ෆිියට් මෝට් රතේ ෆියට් මිරෝ ිියරි කියන ඔය හැත්ත වදශකයේ ලී දැක්වපු ඒ වාහනය හිදිහට ඉතිං ඔ රුසියාවේ ඉන්න කාර්මික ශිල්පියෙක් හගේ නම මිකැලින්වෙකැන් මිකැලින් මිකැලින්ගේ අරමුණ තමයි විවිධාකාරයේ නව මුුණුවරක් ගත්ත කාර්මික නිර්මාණය ඉදිරිපත්කෙන ඔබ දක්කින්න ති අර යාන්ත්‍රික මකළුවක් නිර්මාණය කරලා තින වගේම හොගේ මේ අලුත්ම වාහනය මේ පැරණී ලාඩා රථයක් ඔහු නිර්මාණය කල්ල තිබෙන එක් තරා කරෙක්ක වෙපන්් එකක් කිවෝත් නිවැරදි මේ දැ ඔ ගින්දර විදීමට හැකියාව ලැබෙන දැයික. බෝදුරට ඇතුළත් වෙලා තිබනය පැරණ යුදරත්ථවල මොකදන දැන්. ගිින්ද්‍ර විදීමේ එම ක්‍රමවේදය පාවිච්චි කරන්න දැනට යුද්ධවලදිි භොමයක්ැකය තහනම් යුදධ ශිල්පයක් විදි සැලකෙනවා නමුත් ඔහු නිදර්ශකයක් විදිහට එවැනි අවියක් භාවිත කරලාද මේ වාහනේ කැනේ තවත් වාහනයකට හෝ ඉලක්කයක් වෙත ගිනිදළු ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් ලැබෙන ආකාරයට මේ රථය නිර්මාණය කරලා තිබෙන. යගේ රුසියාව මේ රත යොදාගනිමින් කරෙන විවිධාකාරයේ ස්ටන්් එමම් ත්‍රාස්් ජන ක්‍රියා පිළිබඳවත් අපිට වාර්තාවෙනවා. එකක් තමයි මේලාට රථය ඉතාම ශක්තිමත් නමුත් එහි අනිකුත්ක ඉන්දන කාරයයක්ක්ෂමතාව වගේ දේවලනම් ඉතාම් පහලමට්ටමක තියෙන්නේ කහොමනත් අයිකොන්් එකත්නමතුද පැරණී සෝවිය රුසියාවේ පැරණ සංකේතයක් විදිටත් මේ ලාඩා රත හඳුන්නනවා ලෝක දරා අලුත්තුලු දේවල් නිර්මාණය මට තැන් වෙලාට පැරණ දේවල් වට අලුත් මුහුණුවරක්දීම තුළ.